ඔලබදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා අප සූදානම් ඒ පිළිබඳ දර්ශන ඔබ වෙත ඉදිරිපත් කිරීමට. පිරිස බලාපොරොත්තුවෙන් තමයි අපි රැඳී සිටින්නේ. අපි ඉන්නේ කොළඹ නවනගර ශාලාවේ. ඉතින් නවනගර ශාලාවේ තමයි මේ විශේෂ මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ. ඔබ දැන් දකිනවා දර්ශන මේ ස්ථානයට ඒ මාධ්‍ය හමුවට සහභාගී වෙන පිරිස පැමිණෙමින් සිටින අවස්ථාව. විශේෂයෙන් සඳහන් කළ යුතුයි දේශ විදේශ මාධ්‍යවේදීන් රැසක් මේ ස්ථානයට ආවරණය කරමින් ඔවුන් මේ ස්ථානයේ ඒ පැමිණෙන පිරිස තමන්ගේ කැමරාවට අහසු කරගන්න සිටින අවස්ථාව තමයි ඔබ දකින්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි මාධ්‍යවේදීන් අතර බොහෝ පිරිස් මේ ස්ථානයේ බලාගෙන සිටියා මෙම පිරිස පැමිණෙන අවස්ථාව. අද උදෑසන බරුවේ සිට දැන් එම අවස්ථාව පැමිණ තිබෙනවා. මේ ජනමාධ්‍යවේදීන් තමන්ගේ කැමරාව විශේෂයෙන් පුවත්පත් මාධ්‍යවේදීන් මේ වගේම විදුත් මාධ්‍යවේදීන් මේ සියලුම දෙනා සූදානමින් ඉන්නවා මේ වාර්තා කිරීම සඳහා. මෛත්‍රී පාලසිරිසේන මහතා පෙරට කරගත්තේ කණ්ඩායම මාධ්‍ය හමුවට සහභාගී වීමට පැමිණෙන අවස්ථාව තමයි ඔබට දකින්නේ. මල්මාලා පළඳවමින් ඔවුන් පිළිගැනීමේ කටයුතු මෙහි සිද්ධ වෙනවා. ඉතින් ඔබ දැන් දකිනවා එම අවස්ථාව. අපි සූදානම් මෛත්‍රී පාලසිරිසේන මහතා සමග මාධ්‍ය හමුවට කලින් වචනයක් කතා කරන්න. අපි බලමු ඒ අවස්ථාව ලබා ගන්න. කොළඹ නවනගර ශාලා පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් කර ඇති ආකාරය අපි මේ පිළිබඳ දර්ශනයි ඔබ වෙත ගෙන ඉන් සිටියේ කුගුල්. ஆமா, කොළඹில் விசேட ஊடகவியலாளர் சந்திப்பு ஒன்று ஏற்பாடு செய்யப்பட்டிருந்தது. அந்த இடத்துல நிகழ்ந்த காட்சிகளை தான் சச்சின நேரத்துக்கு முன்னர் உங்களால் காணக்கூடியதாக இருந்தது. அந்த இடத்தில் அமைச்சர் மைத்ரி பால சிறிசேன அவர்கள் பிரசன்னமாக இருந்தமை குறிப்பிடத்தக்கதாக. We just witnessed visuals and preparations that are being made for a special meeting in Colombo in New Town Hall. කොළඹ නවනගර ශාලාවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දර්ශන දැන් අපට ලැබෙන තිබෙන්නේ කොහොමද? ஆமா, කොළඹிலே விசேட ஊடகவியலாளர் சந்திப்பு ஒன்று இன்னும் சற்று வேளையிலே ஆரம்பமாக இருக்கிறது. அந்த ஊடகவியலாளர் சந்திப்புக்கான பூர்வாங்க ஏற்பாடுகள் நடைபெறுகிற காட்சிகளை தற்போது நீங்கள் காண்கிறீர்கள். අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරට කරගත් විශේෂ පිරිසක් Thank you.
විශේෂ මාධ්‍යමක් වැඩිවෙලා තියෙනවා. Thank you.
විශ්වාසිකා ජනාධිපතිනි සංකාසනායක මැතිනියනි, ඒ වගේම අපේ වෛද්‍ය තාක්ෂණ මැතිතුමා, ඒ වගේම සානායක මැතිතුමා, ඒ වගේම MTDS මහගෙන නියෝජ්‍ය මැතිතුමා, වසන් සේනායක මන්ත්‍රීතුමා, අරුණ රණතුංග මන්ත්‍රීතුමා, අජය විජේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, වගේම විශේෂයෙන් ඉතාම කෙටි හදිසි දැනුම් දීමක් අනුව සම්බන්ධ වෙමින් සිටින්නේ කොළඹ නව නගර ශාලාවේ පැවැත්වීමේදී විශේෂ මාධ්‍ය හමුවටයි. මේ මාධ්‍ය හමුවට චත්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ විශේෂ පිරිසක් සහභාගී වෙනවා. ඔබ පැමිණීමේ වගේම අවශ්‍ය සියලු කටයුතු විසින් කිරීමෙන් අපට දක්වන ලද සහයෝගය පිළිබඳව තෙරුවන් සරණයි. අප්‍රමාදෝ අමුත පදං, අමාදෝ මච්චුනෝ පදං, අප්‍රමත්තාං මී අන්ති යේ පමත්තා ගතාමතා, නහි වේරේන වේරාමි සම්මන්තීද සුදක්ෂණං, අවේරේනක සම්මන්ති ඒ සුදම්මෝ සනාතන. මම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුදු වදනින්ම ධම්මපදයෙන්ම මේ ප්‍රෝත්සාහකතාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඔබ කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා මම, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 47ක් මම අඛණ්ඩව කටයුතු කළා. පක්ෂයේ ලේකම්වරයා විදිහට පෞද්ගලික අවුරුදු 13ක් දීර්ඝ කාලයක් කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ 1951 SWRD බණ්ඩාරනායක මහතුමාගේ නායකත්වයෙන් අපේ නිර්මාතෘවරයා එදා එතුමා සමග කටයුතු කළ සිය දේශප්‍රේමී ජාතිහිතේශී ඒ ආදරණීය සමකාලීන දේශපාලන නායකයින් සමග එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි කළා. ඒ වගේම එදා මෙදා කාලය තුළ පක්ෂයේ අවුරුදු 63ක කාල සීමාවක් ගත් විට වැඩිම කාලයක් දීර්ඝ කාලයක් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරලා තිබෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්, එක්සත් ජාතික පක්ෂයක්, ඒ වගේම තව අපි එකඟතාවය ඇති කරගත් මේ රට තුල කළ යුතු වෙනස්කම් සඳහා ප්‍රතිපත්තිමය තීරණ වලට එකඟ වූ දේශපාලන පක්ෂ රාශියක් සමග අපි එකඟතාවයක් ඇති කරගත්තා. ඒ සම්බන්ධයෙන් නිල කටයුතු ඉදිරි දින කීපය තුළ අපේ ආදරණීය ජනතාවට අපි ප්‍රකාශයට පත් කරනවා. ඒ අතරතුර විශේෂයෙන් මම මගේ ගෞරවනීය ස්තුතිය මම උද කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහට, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂය අපි බලාපොරොත්තු වන අරමුණ කරා අපේ උතුම් මාතෘ භූමිය ගෙන යාමට එකඟ වූ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදී පවත්වන ජනාධිපති වර්ණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් මාව පත් කර ගැනීම පිළිබඳ ඒ සියලු දේශපාලන පක්ෂවලට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණියක්, එක්සත් ජාතික පක්ෂයේ නායක විපක්ෂ නායක ශනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම දීර්ඝ ලේඛනයක් තිබෙන නිසා එකින් එක කාලය ගත කරන්නේ අපේ පක්ෂ සහ
එකතු වූ කණ්ඩායම ගැන සඳහන් කරන්න. ඒ සියලු නායකයින්ට සහ පක්ෂවලට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. රටේ ජනතාව වෙනුවෙන්, අපේ මාතෘභූමිය වෙනුවෙන් අපි ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරන ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක විදිහට විශේෂ ස්තුතියක් මම පිරිනමනවා එක්සත් ජාතික පක්ෂයේ රණවීර වික්‍රමසිංහ මහත්මයා සහ එතුමාගේ විධායක සභාව පාර්ලිමේන්තු කණ්ඩායම මේ මැතිවරණයේදී පොදු අපේක්ෂකයා විදිහට තෝරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා රණවීර වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයක් චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ප්‍රමුඛ අපේ මේ සඳහා එක්වූ සහෝදර පක්ෂ ඒ සියල්ල මේ කටයුතු වලදී දැක්වූ සහයෝගය වගේ විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා රණවීර වික්‍රමසිංහ මහත්මයාට එක්සත් ජාතික පක්ෂයට. මොකද එක්සත් ජාතික පක්ෂය විශාල කැපකිරීමක් කරලා තියෙනවා. මම දන්නා පරිදි එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ තමන්ගේ පක්ෂයේ නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජිකයෙකුට ලේකම්වරයෙකුට මේ මහා උතුම් පරිත්‍යාගයේ එක්සත් ජාතික පක්ෂය කරලා තියෙනවා. ඒ මේ රටේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාත්මාගේ කාලය තුල 2006 අපි ගිවිසුමක් අත්සන් කළා. ඒකට අත්සන් කිරීමේ මමත් මනිස් සමරීර ප්‍රමිතා. අද ඊට වඩා වෙනස් වූ රටේ අනාගතය පිළිබඳව ඉතා වැදගත් වූ කාර්යයක් සඳහා අපි එකඟතාවයක් පාර්ලිමේන්තුවට දෙන්නවා. ක්‍රිස්ටොෆර් ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මයා සහ එතුමාගේ සමකාලීන නායකයින් වෙලා ශ්‍රීනිස් සංග මහත්මයා, ටී.වී. රංගරත්න මහත්මයා ඒ සෑම කෙනෙක්ම රයිට්ලයිස් කියන්නේ කාලය ගත වෙනවා. ඒ සෑම බදුදින් මහත්මයතුමා පක්ෂයට බණ්ඩාරනායක කංගරාජ මහත්මයා ඒ සෑම කෙනෙක්ම ඒ සමකාලීන නායකයින් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් ලැබුණා. ඒ ප්‍රතිපත්තිය තුළ දර්ශනයක් තිබුණා. ඒ දර්ශනය සහ ප්‍රතිපත්තිය SWRD බණ්ඩාරනායක මහත්මයාගේ පළවෙනි ආණ්ඩුවේ 56 ආණ්ඩුව මේ රටේ මහා සමාජ පරිවර්තනයක් කෙරුවා. දේශපාලන, ආර්ථික, සංස්කෘතික සමාජ පරිවර්තනයක් කළා. ප්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත්තට පස්සේ සැබෑ නිදහසක් ඇතුව මේ රටේ ජනතාවට වැඩ කරන්න ලැබුණේ ශ්‍රීමත් බණ්ඩාරනායක මහත්මයා 56 පිහිටවපු පොදු ජනතාවගේ ආණ්ඩුවෙන් කරන ලද මහා වෙනස්කම්. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය SWRD බණ්ඩාරනායක මහත්මයාගේ අභාවයෙන් පසුව පක්ෂයේ නායකත්වය අරගෙන මහා කැපවීමක් කරමින් ඉදිරියට ගෙනියා. බණ්ඩාරනායක මැතිතුමාගේ යුගය සහ සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ යුගය 50 දශකය, 60 දශකයේ සහ 70 දශකයේ ඒ බලයට පත් වූ කාල සීමාවන් තුළ එවකට ලෝකයේ තිබූ බල කඳවුරුවාදයක් එක්ක එක් පැත්තකින් සෝවියට් සමාජවාදී කඳවුර සහ සමාජවාදී කඳවුරු රටවල් ගන්නවා, තවත් පැත්තකින් ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල්. ඒ සියල්ල තුළ ඉතා වැදගත් විදේශ ප්‍රතිපත්තියක් එක්ක අපේ උතුම් මාතෘ භූමිය ලෝකයට ප්‍රචලිත කරලා ඒ ගෙන ගිය වැඩපිළිවෙලේදී විශේෂයෙන්ම මහා පරිවර්තනයක් කටතුළු සිද්ධ වුණා. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය 1977 පරාජයට පත් වුණාට පස්සේ එතුමගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුවා. බණ්ඩාරනායක මැතිනිය 1994 අපි පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුවක් හදන තක් කල් චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනිය අගමැතිලා ඊට පස්සේ එතුමිය ජනාධිපති වෙලා මෙතුමිය ඒ දක්වා විශේෂයෙන්ම 77 සිට 94 දක්වා කාල පරිච්ඡේදය තුළ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය කඳුළු සලමින් පක්ෂය රැක්කා.
වණ්ඩාරනායක මැතිණියගේ ඇස්වල කඳුළු මම දැක්කේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ රට වෙනුවෙන් ඒ උතුම් ශ්‍රේෂ්ඨ ජාතියේ මෑණියන් අපේ පක්ෂයේ මහා දුකක් ඉඳලා කැපවීමක් කළා සිය ප්‍රජායිකයක් නැතුව. නමුත් නැවත අනුහතර ආණ්ඩුවක් දක්වා නායකත්වයෙන් ඉන්න ඉස්සරහට ගෙනාවා. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණිය 94 අපි පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව හැදුවා. මිතුමිය ජනාධිපති ධුරයට පත් වුණා. ඉතා පැහැදිලිව ඒ යුගයට අවශ්‍ය වෙනස්කම් කරමින් ඒ වගේම එල්ටීටී ත්‍රස්තවාදය මැඩලීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබා ගනිමින් සාම සාකච්ඡා පවත්වමින් ඒවා යම් ගැටලු සහ ප්‍රශ්නවතුන් තැන්වල අවශ්‍ය යුද්ධමය ක්‍රියාමාර්ග ගනිමින් ත්‍රස්තවාදයේ විරුද්ධ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මහා කැපවීමක් කළා. 1999 ජනාධිපති වර්ණයේදී මෙතුමියට එල්ල වූ මහා ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය තුළ මෙතුමියට ඒ ඇතිවෙච්ච අපහසුතාවයන් කායික වශයෙන් වගේ මානසික වශයෙන් කොතෙක්ද කියලා ඔබ කවුරුත් දන්නවා. අපි 2004 ආණ්ඩුවක් පිහිටවීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මාස 11ක් සාකච්ඡා කරලා අද පවතින අපේ ආණ්ඩුව ගෙන යන එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවා. ඒ මාස 11 තුළ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණියත් මමත් මංගල සමරේ මහත්මයාත් අනුර බණ්ඩාරනායක මැතිතුමාත් ඒ වගේ පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සමග සමහර දවස්වල හවස 4 පටන් ගත්තාම පාන්දර 2:30 සාකච්ඡා කළා. විශාල කැපවීමක් කළා. ඉතා අසීරුවෙන් අපි 2004 ආණ්ඩුව හැදුවා. එන් පසුව 2005 ජනාධිපති වර්ණය මහින්ද රාජපක්ෂ අතිවරු ජනාධිපතිතුමා බලයට පත් වුණේ. ගෙවී ගිය දශකයේ විශේෂයෙන්ම මේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක සේවය ජීවිත පූජා කළ ආබාධිත වෙච්ච සටන් කළ ඒ සටනේ සිටි සියලු ශ්‍රේෂ්ඨ උතුම් රණවිරුවන්ට මුල් මහත් ජාතිය වෙනින් අපි කරකුල යුතු වෙනවා. එර දේශපාල නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. එහෙත් විශේෂයෙන්ම යුද ජයග්‍රහණයෙන් පසුව අද පවතින අපේ ආණ්ඩුව අපි බලාපොරොත්තු නූණු පැත්තකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වෙනි සංශෝධනය බරපතල බැහැත්තා. 18 වෙනි සංශෝධනය මේ රටේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාදායකයේ සැබෑ වූ අයිතිය පාර්ලිමේන්තුවේ ඒ සියල්ල තව තවත් දුර්වල කළා. 70% ව්‍යවස්ථාවෙන් ඇති වූ විධායක ජනාධිපති ධුරය 18 වෙනි සංශෝධනයෙන් තවත් ප්‍රබල කරලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහ නිදහස නැති කෙරුවා. ඒ තුල අද මේ රට යන්නේ පැහැදිලිව පේනවා. පහුගිය අවුරුදු කීපය තුළ රටේ නායකත්වයේ සහ පාලනයේ යන ගමන් මඟ දෙස බලන විට මේ රට යන්නේ සොඳුරු ආඥාදායකත්වයක්. සොඳුරු ආඥාදායකත්වයක්. ඡන්ද තියෙනවා, සහන දෙනවා, සංවර්ධනය කරනවා, ජනතාව සහන ගැන කතා කරනවා, සංවර්ධනය ගැන කතා කරනවා, සිනහමසු මුහුණේ ඡන්ද පවත්වමින් එහෙත් අපිට සහ ජනතාවට අනුමත කළ නොහැකි බොහෝ දේවල් අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. දූෂණය, වංචාව, අක්‍රමිකතාවය, අයුක්තිය, අසාධාරණත්වය ඒ සියල්ල ඉතාම පරපතල ලෙස ක්‍රියාත්මකයි. නීතියේ ආධිපත්‍ය
බීද වැටලා තිබේ. රටක උතුම් කොට සලකන අධිකරණය නීති ආධිපත්‍ය අද මහා කේදවාදයකට ලක් වෙලා තියෙනවා. පොලිසියේ රාජකාරී බරපතල පිළිහිමකට ලක් වෙලා තියෙනවා. වැරදිකාරීන්ට විරුද්ධ පොලිසියෙන් නිසලස කටයුතු කරන්න බැරුව හේතුවෙන් ඒ තුල මේ රට මම පැහැදිලිව කිව්වේ ඒකයි සොඳුරු ආඥාදායකත්වයක් කරා යනවා. එක පවුලක් විසින් රටේ මුළු ආර්ථිකය, ධනය, පාලනය, දේශපාලන පක්ෂ කළමනාකරණය මේ සියල්ල එක පවුලක් විසින් අදට අරගෙන කියලා. ඒ තුල අපි කල්පනා කරුවා මම අද මෙතන සිටින වගේම හෙට අනිද්දා අපහා එකතු වෙන අපේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ රාශියක් අපි තීරණය කළා. අපි මේවාට යම් විසඳුමක් ගත යුතුයි. ඒ තුල අපේ තීරණය අපි අනික් දේශපාලන පක්ෂ වලට දැනුම් දුන්නා. අපි එකඟතාවයකට එකඟත්වයක් ඇති කරගත්තා. මම කොහෙත් හිතුවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහට, මම පොදු අපේක්ෂකයා විදිහට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ කටයුත්තට එක් කිසිම සහෝදර දේශපාලන පක්ෂ මාව තෝරාගන්නේ කියලා. මං සෞඛ්‍ය ඇමතිවරයා විදිහට පහුගිය අවුරුදු හතරහමාරේ මගේ අත්දැකීම් ඉතාමත්ම කටුකරයි. ඖෂධ පනත මුළු රටක් බලාගෙන ඉන්න අවුරුදු 40ක් කවුද ඒක හොරගන්නේ? සිගරට් පැකට් වලට සෞඛ්‍යමය අවවාද 80%ක් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒක 160 වුණේ කොහොමද? අවුරුදු දෙකහමාරක් මම මේ ගැසට් නිවේදනය වෙනුවෙන් මම අලුත් කඩේ උසාවි බංකුවේ ඉඳගෙන කියන්නේ. අලුත් කඩේ බංකුවේ ඉඳගෙන මම මේ රටේ මුළු මාධ්‍ය ජනතාවක් වෙනුවෙන් මේ ඖෂධ පනතක් අපිට නැතුව ගිය ඒ වගේම තුන් රටේ මද්‍රව්‍ය වලට විරුද්ධ මම ගෙන ගිය අරගලයට ආපු බාධක තර්ජන බලවේග මට ඒවා ඉවසන්න පුළුවන් කමක් නැහැ. අපි ඉපදිච්ච හැම මිනිහෙක්ම මැරෙනවා. නමුත් අපේ ජීවිත කාලය තුළ මිනිසුන් වෙනුවෙන් අපි යමක් කළ යුතු වෙනවා. ඒ දේ කරන්න මම සියලු තනතුරු අත්හරින්න සූදානම් වුණා මේ රජේ. ඒ වගේම මට කරපු ආරාධනය මම බාරගත්තා. අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අසරණ වෙලා මේක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ආණ්ඩුවක් නොවන බව කවුරුත් රටේ දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රීමත් බණ්ඩාරනායක මහතුමාගේ දර්ශනය සහ ප්‍රතිපත්තිය තුළ අදට ලෝකයට වර්තමානයට නව තාක්ෂණ ලෝකයට වාණිජ්‍ය සමාජයට ඔබින ලෙස ඒ ප්‍රතිපත්ති සහ දර්ශන ශක්තිමත් කළා ඉදිරියට යා යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම අපේ මේ එකඟතාවය තුළ අපි ගත්ත තීන්දුවේදී මේ සහෝදර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛම එක්තු වෙලා ඉන්න අපි පැහැදිලි තීන්දුවකට ආවා. විදායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ මේ රටේ ආදරණීය ජනතාවගෙන් උතුම් ජනතාවගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මට ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති වර්ණයේදී ඔබේ ගෞරවනීය ඡන්දය පාවිච්චි කරන්න මේ රටට ජාතියට සහ රාජ්‍ය පාලනයට බරපතල මහා ඛේදවාචකයක් වෙච්ච රටේ සාධාරණත්වයේ යුක්තිය, නීතිය, සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ නිදහස ඒ සියල්ල නැති කළ විදායක ජනාධිපති ධූරය දින 100ක් ඇතුළත අහෝසි කිරීම සඳහා අලේ දෙන්නේ කියලා මේ ආදරණීය
ජනතාවෙන් මා ඉල්ලා සිටිනවා මට බලය දෙන්න දින 100ක් ඇතුළත මම යහෝසි කරගන්න. ඒ වගේම අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ රටේ අසරණ දුප්පත් ජනතාව අද රාජ්‍ය සේවකයන් ගත්තහම බරපතල ආර්ථික අරමුදේ දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න රජයේ සේවකයෙක් කොහොමද ජීවත් වෙන්නේ? මේ රටේ පෞද්ගලික අංශයේ ඉන්න සේවකයන් බරපතල ලෙස අසරණ වෙලා ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු ආර්ථිකයක් නැහැ. මේ රටේ රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි කුඩ නැගී. මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන කම්මලේ ෆැක්ටරියේ කම්කරුවාගේ සිට සියලු දෙනාගේ ආර්ථිකය කුඩ නැගී යුතුයි. මේ රටේ අසරණ වෙලා සිටින මම නියෝජනය කරන ප්‍රදේශයේ ප්‍රමුඛ මගේ ආදරණීය ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඒ තුල රාජ්‍ය සේවේ, පෞද්ගලික සේවේ, ගොවි ජනතාව ප්‍රමුඛ සමස්තයක් රටේ ජනතාවට යහපත් සදාචාර සම්පන්න නිදහස හා සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී තිබෙන යුක්තිසහගත සමාජයක ශක්තිමත් ආර්ථික අක්ෂිදයට ගොඩනැගෙන්න අවශ්‍ය වැඩපිළිවෙල මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි ජයග්‍රහණයක් සමඟ අපි පිහිටවන ආණ්ඩුවක් තුළ මේ රටේ ඇති කිරීම සඳහා. ඒ වගේම පොලිසියට අධිකරණ ක්ෂේත්‍රයේ මේ රටේ ස්වාධීනව සහ අපක්ෂපාතීව සහ නිදහසේ රාජකාරී කටයුතු කිරීමේ ඒ අයිතිය අපි තහවුරු කරනවා. රාජ්‍ය සේවයේ ඒ සියලු දෙනාට සිය සේවාවන් වගකීම් අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව ඉටු කරන්න දේශපාලන බලපෑම් වලින් තොරව රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවකයන්ට කටයුතු කිරීම අපි ඉදිරියේ අපි පිහිටවන ආණ්ඩුවක් යටතේ ඉතා පැහැදිලිව සාධිත කරනවා. ඒ වගේම මැතිවරණයකට අපි ඉදිරිපත් වෙන නිසා පොදු අපේක්ෂකයන් විදිහට මේ මැතිවරණයට මම එන නිසා යුද හමුදාව, නාවික හමුදාව, පොලිසියේ හමුදාපතිතුමාලට, පොලිස්පතිතුමාට, පොලිස් දෙපාර්තමේන්තුවට මම ඉතාම කාරුණික සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කිසිදු දේශපාලන බලවේගයකට බලපෑමකට යටත් වෙන්න එපා. යුද හමුදාවේ හමුදාපතිතුමාගේ සිටත්, ගුවන් හමුදාවේ හමුදාපතිතුමාගේ සිටත්, නාවික හමුදාවේ හමුදාපතිතුමාගේ සිටත්, පොලිස්පතිතුමාගේ පොලිස්පතිතුමාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනා මම ආරක්ෂා කරනවා කියන එක ඉතා පැහැදිලිව කියන්න ඕන. ඔවුන්ට නිදහසේ රාජකාරී කටයුතු කරන්න ඕනේ. මේ රටේ නිදහස් මාධ්‍යයක් තිබෙනවා. මේ රටේ මාධ්‍ය නිදහස පිළිබඳව සහෝදර මාධ්‍යවේදී ඔබේ හෘද සාක්ෂිය ඔබට කතා කරනවා ඇති. ඔබේ හෘද සාක්ෂිය තුළ ඔබ දන්නවා මේ රටේ මාධ්‍යවේදියාට සහ නිදහස් මාධ්‍යයකට මේ රටේ ඉඩක් නැහැ. මොනතරම් බලපෑම් තිබෙනවද? මොනතරම් වරදාන තුටුපඳුරු ප්‍රදානය කරන්න උත්සාහ කරනවද? මොනතරම් ජනමතය පෙන්වන්නේ නැතුව වෙනස් කරන්න උපදෙස් දෙනවද? මොනතරම් බලපෑම් කරනවද? රටේ සත්‍ය මොනතරම් වසන් කරනවද? රට තුල සිදුවෙන දේවල් මොනතරම් වසන් කරලා නිදහස් මාධ්‍ය කියන එක මොනතරම් වලල් දාලා තියෙනවා. ඉදිරියේ පවත්වන මැතිවරණයේදී මම මේ රටේ ජනතාව කෙරෙහි ගෞරවනීය විශ්වාසයක් තිබෙනවා. ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වෙන අපේ ආණ්ඩුවක් තුල ඉතා පැහැදිලිවම මේ රටේ සැබෑ වූ මාධ්‍ය නිදහසක් මම ඇති කරනවා. ඕනෑම මාධ්‍යවේදියෙකුට තමන් කැමති ලෙස ලියන්න, කතා කරන්න, ඕනෑම මාධ්‍ය ආයතනයකට නිදහසේ කටයුතු කරන්න සැබෑ ලෙසම ඒ අයිතිය මම තහවුරු කරනවා.
ඒ වගේම මේ දූෂිත මැතිවරණ ක්‍රමය දූෂිත මැතිවරණ ක්‍රමය මේ ගැන මම දීර්ඝව කතා කරන්නේ නැහැ. මේ දූෂිත මැතිවරණ ක්‍රමය විනාශ කරලා රටක තිබිය යුතු අපක්ෂපාතී වූ ස්වාධීන වූ නිදහස් සාධාරණ මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට මේ මැතිවරණ ක්‍රමය මම වෙනස් කරනවා. මේ රටේ තරුණ පරපුරට විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. නව පරපුරට නව තාක්ෂණ ලෝකයේ ඉදිරියට යන්නට අවශ්‍ය දොරට විවෘත කරමින් ඔවුන්ගේ සැබෑ වූ ප්‍රශ්න සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මම ඉතා පැහැදිලිව කිව්වා දූෂණය වංචාව අක්‍රමිකතාවය මේ සියල්ලත් එක්ක අද තිබෙන සමාජ වටපිටාව සහ පාලනය වෙනස් කරලා මම කියපු කරුණු අනුව මේ රටේ නිදහස හා සාධාරණත්වය සහ යුක්තිය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙලක් අපි ඉතා පැහැදිලිව ඇති කරනවා. 17 වෙනි සංශෝධනය අපේ රජයක් විසින් කළේ 17 වෙනි සංශෝධනය නැවත වළංගු කරනවා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 18 වෙනි සංශෝධනය පැහැදිලි ලෙසම අහෝසි කරනවා. දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා. එය කළ යුතුමයි. ඒ නිසා මේ කරුණු පදනම් කරගෙන අපි ඉදිරියේදී පිහිටවන ආණ්ඩුවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය සහ සහෝදර පක්ෂ ගණනාවක එකතුවක් සන්ධානයක් මේක නව පෙරමුණක්. වර්තමාන විපක්ෂ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා අගමැතිවරයා වශයෙන් මම පත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ කටයුත්තට සහයෝගය දුන්න මං කලින් කියපු සියලු සහෝදර දේශපාලන පක්ෂවලට ඒ නායකින්ටත් ක්‍රියාකාරී සාමාජිකින්ටත් විශේෂයෙන් මේ කටයුත්තේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මහා පුළුල් කැපවීමකින් කටයුතු කළා. අතුලරිය රතන ස්වාමීන් වහන්සේ මහා පුළුල් කැපවීමකින් කටයුතු කළා. අතුලරිය රතන ස්වාමීන් වහන්සේ අපිට හිතෙනවා අද නැවත ඉපදිච්ච උඩාපල හාමුදුරුවෝ කියලා හිතා. ඒ වගේම මාදුළුවාවේ සෝවිත් ස්වාමීන් වහන්සේ මාස ගණනාවක් තිස්සේ පොදු අපේක්ෂකයෙක් සඳහා විශාල කැපවීමක් කළා. උන්වහන්සේ සමහර වෙලාවට අසනීප වෙමින් සිය සෞඛ්‍ය තත්ත්වය නොසලකා කැප කිරීමකින් කටයුතු කරමින් මේ සියලු නායකින් මේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරමින් මාදුළුවාවේ සූබිත නායක ස්වාමීන් වහන්සේ කළ උදාර වූ මෙහෙය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. මේ රට අවශ්‍ය වෙනස කිරීම සඳහා ඉතාමත්ම ගෞරවණීයයි ප්‍රශංසනීයයි. ඒ වගේම හිටපු හමුදාපති පසුගිය ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂක ජනරල් සරත් පොන්සේක මැතිතුමා මේ කටයුතු වලදී අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. මේ සියලු කටයුතු වලට සහයෝගය දෙමින් විශාල කැපවීමකින් අවශ්‍ය සාකච්ඡා වලට පැමිණිලා තමන්ගේ නියෝජිත වේවලා එතුමා දැක්වී විශාල සහයෝගයක්. මම විශේෂයෙන්ම ජනරල් සරත් පොන්සේක මැතිතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පුදවනවා. ඒ වගේම මෙහිදී මේ කටයුත්තට එක් වෙලා සිටින අනිකුත් සහෝදර දේශපාලන පක්ෂවල නම් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අතරේ එකඟතාවයන් අපි ඇති කරගෙන තිබෙනවා. මට්ටම් ගණනාවක පියවරෙන් පියවර ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරි දින කීපය තුළ ඒ සියලු කටයුතු අපි ප්‍රකාශයට පත් කරනවා. මම ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් අපේ මිත්‍ර සහෝදර ජනමාධ්‍යවේදී මහත්තුරුනි මහත්මීන් ජනමාධ්‍ය ආයතන ඔබ සෑම කෙනෙක්ම දක්වන සහයෝගය වගේම මේ රටේ ජනතාව කෙරෙහි
නැවත ගෞරවනීය විශ්වාසය තබමි. ජනතාවගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු අඩිස්ථාන ඉෂ්ට කිරීම සඳහා මම පැහැදිලිවම කැප වෙනවා. මේ කටයුතු වලදී පසුගිය දින කීපය තුළදී මටත් වඩා ඉදිරියෙන් සිටි මේ කටයුතු වලදී පහුගිය දින කීපේ මගේ ආදරණීය බිරිඳ ජයන්, මගේ දරුවන් චතුරිකා, තරණි, දහම් ඒ සියලු දෙනා කිව්වේ තාත්තේ අපි මැරෙන්නත් ලෑස්ති තාත්තා වුණ තීන්දුවක් ගන්න මේ පීඩාවල් අපිට ඉවසන්න බෑ. තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලේකම්වරයා වෙලා, තාත්තා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා තාත්තට තියෙන මානසික පීඩා අපිට පේනවා. තාත්තා ගෙදර ආපුවම මොනවද කල්පනා කරන්නේ? තාත්තා ඇඳට වෙලා මොනවද හිතන්නේ? තාත්තා අපිත් එක්ක කොහොමද කතා කරන්නේ? ශ්‍රී ලංකා මේ ආණ්ඩුව කරන ප්‍රධාන දේශපාලන පක්ෂයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට සහ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට ඒ දැඩි මානසික පීඩාව තිබෙනවා නම් මේ රටේ අසරණ අහිංසක ජනතාව මොනතරම් පීඩාවකින් මේ පාලනයක් තුළ සිටිනවාද කියන ප්‍රශ්නය ජනතාවගේ කරන සාක්ෂිය තිබෙනවා. ඒ නිසා ඒ සියලු කටයුතු වලදී මම නැවතත් ඔබට ස්තුතිවන්ත වෙමි. ඉදිරියේදී පවත්වන ජනාධිපති වර්ණයකදී මේ රටේ ගෞරවනීය ජනතාවගේ සහයෝගයෙන්, ඡන්දයෙන් ස්ථීරවම මම ජයග්‍රහණය කරනවා ප්‍රකාශ කරනවා. ප්‍රශ්න අපි කතා කරලා දෙනවා, මේ අදහස් ප්‍රකාශ කරලා දෙනවා.